मुकद उने क्या हंग मुकद उने लड़ा डे बड़ा अमार उधे काम मुकुद किया न बे अप्याऊं विसर अप्याऊं अनित्य का अभी मित्र इंडिया के लिए किसी में तेरु मान नहीं डॉक्टर्स लोग बेहत कराने अप्यंग हालत अप्याऊं अनित्य के मित्र इंडिया होते नहीं ताहत कुन गोड़ का अभी मार्टी ने की तरह अंडा किटांग कोई दीदी वो यान नहीं हॉस्पिटल मेवाड़ तमाय क्या अन्य अनुंगी बाल दिया इल्लेगे न ऐदेगे ना नो दिया मैं देख अनुंग का ये नॉइज़ हुआ नहीं बड़ों ने बपाले हाँ मांग किया न मैं उन्हें दे होंदा ही किया ला हित मैं एक्सीडेंट का उन्हें मिला अभी अभी दिन ऐतने हिट अप के गोड़ा खोंदा ही मैं आप अपनी सा एक गर्ल हप्पा बुके ना अनिवार्य में हप्पन ने तो मुक्कर हेतु अपनी सा नमूत स्कूल यूनिफॉर्म बीटिंग अभी ऐतने इन्हें किसी में हेतु अकन्या ಸಮಸ್ಯೆ ಲಗಡೆ ಉದರೆ ನೆನೆ ಕಿರಿ ಕೊಕ್ಕು ಆಗಿ ಬಲಂಗಿಯಂ ಬಸ್ಸೋಲ್ ಗಾನ್ ರಸ್ಚದ ವಿನೋ ಓದ ಲೇಡಾ ಹೆತುಲೇ ದಮ್ಮೆ ಕಿಸಿ ದೇಕರೆ ತಾತಕ ನಮಗೆ ಉನ್ನೇನೆ ನೇ ನೇ ಹರಿ ಮೇ ಅಪಿ ದೆನ್ ಎಹೆಮ ನಮಕ್ ಸದಾನ್ ಕರನ ಅವಶ್ಯತ್ ನೇ ಮೊಕದ ಅಪಿ ಲಕ್ಷ್ಮಂತ್ರಿಕ ವದನ ಅಂದುರನ್ನಿತ್ ನೇ ತೇರುನಾ ಈ ಮೇ ಓ ಕಥಾ ನಾತ್ರ ಪೊಡ್ಡಕ್ ಲೇಡಾ ಬಲನೋದ ಪ್ಲೀಸ್ Excuse me, miss. हाँ। अरे तो इतने में पेशेंट को डमरा बगाने पड़ोगे? पड़ोगे। तो लेट आने पे मित्र को बगाने।
excuse me me are me me school boy ke me aiye ma mukir happen me van ek happa gen kiya den kohomad lirada tama kis deyak hita ganne ba තම මේ කවුරුත් දන්නේ නැද්ද මේ සිටියගෙන ඔෆිස් එකට කිව්වා දැන් ඊ බඩ තේරෙන්නේ නැද්ද මෙතන ඉඳිල්ලෙන් වෙන්නේ තවත් නඩුවකට අපි දෙන්නා පැටලෙන එක විතරයි හරි හරි අපි අනුකයි අතුල්ට ගියානේ අනුකයි ආපහු එනකම් දෙන පොඩ්ඩක් ඉමු බං බලන් දැන් මෙතෙන්ට රෝහල් පොලිසියෙන් එනවා ආට පස්සේ කට උතර දෙන්නේ අපි දෙන්නට අනිත් එක බලන් අපි දෙන්නම ස්කෝල් යුනිෆෝම් පිටින් මට බෑ විශාල් උඹ හින්දා මේ ප්‍රශ්න වලට පැටලෙන්න හරි හරි ඔබ බය වෙන්න දෙහිට බංකෝ डॉक्टर पर हम मिले ना आप ही आऊंगा उड्डा हीट बांगू उड्डा हीट बनता हूँ एक्सक्यूज मी डॉक्टर यस तुंगी काम रही ले जागने पट्टा मटा देना गाना बोले वाडी ना ඔයා ලෙඩගේ කවුද? ආ මම මේ 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 ලෙඩගේ මේ යාළුවෙක්. දැන් ඩොක්ටර් කොහොමද යාගේ තත්ත්වේ? ඉස්සෙල්ලාම වැදලා තියෙන දකුණු අත පැත්ත. ඊට පස්සේ තමයි ඔළුව වැදලා තියෙන්නේ. අපිට නම් මේ ගැන ටිකක් කියන්න අමාරුයි. අතක් දැඩි ලෙස තැරිලා තියෙනවා. මං හිතන්නේ වාහනේ ඇවිල්ලා වැදලා තියෙන්නේ දකුණු අත පැත්තේ. ඊට පස්සේ තමයි ඔළුව වැදිලා තියෙන්නේ. ඔළුව ටිකක් තුවාලයි. අපේ එක්ස්රේ රිපෝට් වල නම් ඉන්ටර්නල් ඩැමේජ් එකක් පෙන්වන්නේ නැහැ. නමුත් ලෙඩ ටිකක් බරපතලයි. මොකද ලෙඩ තම සිහියාවේ නැහනේ. දීප්, එන්න පොලිසිය. මමයි සාරති වැඩ කීපයකට යන්න හිතාගෙන ඔෆිස් එකෙන් එළියට බැස්සේ. මම සාරති එක්ක කතා කරලා ටික දුරක් යනකොට මට එක සැරේ ඇහුණ මිනිස් වගේක් කෑ ගහන සද්දයක්. මම හැරිලා බලනකොට සාරති බිම වැටිලා හිටියා.
එතකොට වෙන කවුරුත් මේක දැකපු අය ඉන්නවද? අර එලීන බොයිස්ලා දෙන්නේ සිද්ධිය දැක්කා. ඒ අන්න රක්ක පොලිසියට අපි බෙන්නනවා. මොකද කරන්නේ? අන්න පොලිසිය අපි ළඟට එනවා. මන්නං ආයෙත් උඹත් එක්ක තනියට කවදාවත් ස්කූල් කට් කරන්නේ නැහැ. හරි හරි ගෑනු ගා හිටපන්කො. ඔය ළමයි දෙන්න. මෙහාට එමු බලන්න. මම කතා කරලා දෙන්නට. එතකොට මේ ළමයි මොනවද දැක්කේ? අපි දැක්කේ මේ. අපි දැක්කේ අර ඇඩ්මිට් කරපු අක්කව වාහනයක හැප්පෙනවා. ඔව්. කොහොමද ඒක උනේ? කවුද දැක්කේ? බයවෙන්න එපා පුතා. දැකපු දේ කියන්නකෝ. නෑ මේ ඇත්තටම අපි දැක්කේ ඒ අක්ක වාහනේට හැප්පිලා වැටුණාට පස්සේ තමයි අපි දැක්කේ. මේ ඊට පස්සේ අපි ඒ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනට අපි දුවගෙන ගියා නේ. අඩුම ගානේ ඕලමයි වාහනේ මොකද්දවත් කියලා බලාගත්තේ නැද්ද? ඒ වෙලාවේ අපි කලබල වුණා. ඒ නිසා වාහනේ ගැන 100ක් ආවේ නැහැ. ළමයි බය වෙන්න එපා. දැකපු දේ කියන්න. මොකද අපිට එතකොට ඉතින් කරපු කෙනාගෙන හොඩුවා හදන ගන්න පුළුවන් නේ. මේ ඇත්තමයි අපි එහෙම දෙයක් දැක්කේ නෑ. හරි හරි කමන්න කමන්න. අපි පොලිස් පෝස්ට් එකට ගිහිල්ලා පොඩි කට උතරයක් ලියාගමු. තමයි මගේ වලිලා දෙන්න මේ. කලබල වෙන්න එපා. අපි කට උතරයක් ගන්න විතරයි. යම් පුතා. ලැබුගින්නක් ඇති වුණාම ආවෝයි නරි එකතු වෙනවා. මේකත් ඒ වගේ වෙලා. ඕවරි මෙහෙත් ගින්නක් නම් ඇති වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. එහතකට මං ඇවිත් එහෙම දෙයක් හරි ඇති වෙනවා. මොකද එතකොට හරි අපිට කතා කරන්න දේවල් ටිකක් හම්බ වෙනවා. හරි හරි දින මේ පරණ කතා වලින් වැඩක් නැහැ නේ. අන්තික මං ගමිතය බලන්න මේ ඉස්සලා මෙහෙට ඇවිල්ලා තිනවනේ. ගමිතය නිකන් කතා කරන්නේ මම මේ කාසල් එකට ආව පළවෙනි පාරවද? නෑ නෑ නමුත් දෙතුන් පාරක් මෙහෙට ඇවිල්ලා තිනවන්නේ. ඊට අමතරව මං දැකලා තියෙන කාසල් එක ඉස්සරහින් කායිකේ දුවිදත් එක්ක ඕන තරම් යනවා. ගමිතය මේ මං ආවේ ඔයාගෙන් උදව්වක් ඉල්ලන්නවත් ඔයාගේ මේ කාසෙල් එකෙන් කාර්යයක් ගන්නවත් නෙමෙයි. ඔය කියන ගර්ල් අපේ පවුලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ පවුල වගේ කාට එක අඳුරන්නේ නැති පවුලකට පිටින් විස බීජයක් එකතු වුණාම ඒක ඉක්මනට ඇක්ටිව් වෙනවා. අනිත් එක මේක ගැන මුලින්ම කතා කරේ අපේ පොඩි මල්ලි. දැන් හැමෝටම තේරලා තියෙනවා පොඩි මල්ලි කියපු කතාව හරි කියලා. හරිද මොකද කරන්න ඕනේ? නමිතයි අපි ඉස්සෙල්ලාම මේ ගර්ල් කවුද කියලා හොයමු. යකාට බය වෙන්න කලින් යකා කවුද කියලා දැනගන්න එපා. මේ අර ගර්ල් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඇක්ෂන් දැක්ක මොනවා? කොහෙද? මම කෝච්චි කියලා හන්දන්නේ. මන්ද මේ හොස්පිටල් එකට ගිහිල්ලා ආපු ගමන්.
මේ තමුස කුරුල්ල උතෙන්ට ගියේ නැති ඉර දා ගන්නනේ හදන්නේ. යන්නේ නැතු ඉන්නේ කොහමද? අර අපේ පොඩ්ඩ තමයි ඇඩ්මිට් කරලා තින්නේ හොස්පිටල් එකේ. නෑ. නෑ නෙමෙයි ඔව්. මේ දැන් තමුස මේ මල්ලිට බයින් නේ ලෑස්ති වෙන්න පාරද? මොකද මේක අපි හිතනවා පොඩ්ඩ සීරියස් වැඩක්. හරි හරි හරි. මම ඒක කතා කරා. मुखाखंड ध्यान तंदर में तेरह